සෝජි ඩිරෙක් ඩ්‍රයිව්. එහෙම නැත්නම් ඉසෙඩ්ජේ 95.13G-2 මැෂින් එක අලුතෙන් අරගත්තට පස්සේ පාවිච්චි කරන්න පටන් ගන්නෙ කොහොමද? මේක ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා. ඉතින් ඒ තරම් ලොකු දේවලුත් නෙමෙයි, පුංචි පුංචි දේවල් ටිකක් තියෙන්නේ. මම අද වීඩියෝ එකකින් කතා කරන්නේ ඒක ගැන. අපි ඉස්සෙල්ලාම බලමු මැෂින් එකට අපිට හම්බෙන ඔයිල් කෑන් එක දාන්නේ කොහොමද කියලා. මේ දැන් ඔබට පේනවා ඇති මාක් කරලා තියෙනවා ලෙවල් දෙකක්, ලෝ සහ හයි කියලා. හැම වෙලේම අපි අලුතෙන් ඔයිල් යොදනකොට හයි ලෙවල් එකට හෝ එතනින් උඩට තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ බාත් එකට ලීටර් එකක් අල්ලනවා. දෙවෙනි පාර මාරු කරනකොට කඩෙන් ගන්න ලීටර් එකේ බෝතලේ තියෙන ඔයිල් සියලුම ප්‍රමාණය මැෂින් එකට එකතු කරාට කිසිම වරදක් නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔයිල් මාරු කරන්න ඕනේ. ලෝ ලෙවල් එකට අඩු වුණාට පස්සේ තියෙන ඔයිල් ටික ඔක්කොම අලුත් අයින් කරලා අලුතෙන් ලීටර් එකක් මැෂින් එකට යොදන්න ඕනේ. මැෂින් එකේ ඔයිල් තියද්දි පොඩ පොඩ මැෂින් එකට ඔයිල් එකතු කරන්න එපා. පරණ ඔයිල් ටික ඔක්කොම අයින් කරලා අලුතෙන් ලීටර් එකක් ගෙනල්ලා දාන්න ඕනේ. බාත් එක හොඳට සුද්ධ කරලා පරණ තෙල් ඔක්කොම අයින් කරලා ඉවර වෙලා. මේ තියෙන්නේ බාත් එකට ඔයිල් යදුවාට පස්සේ ඔයිල් ලෙවල් එක පේන විදිහ. අපිට පැහැදිලිව පේනවා යටින් ලෝ කියලා මාක් කරලා තියෙන ලෙවල් එක, ඊට පස්සේ උඩින් තියෙනවා හයි කියන ලෙවල් එක. මැෂින් එකත් එක්ක අපිට හම්බෙන ඔයිල් බෝතලේ තියෙන්නේ මැෂින් එකේ හයි ලෙවල් එකට ගානටම විතර තියෙන ඔයිල්. නමුත් අපිට දෙවෙනි පාර ඔයිල් මාරු කරනකොට ලීටරයක්ම මැෂින් එකට යොදන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. කඩෙන් ලීටර එකක් ගෙනහලා ලීටර එකම දාන්න. අතරින් පතර අතරමැද්දේ ඔයිල් පොඩ පොඩ දාන්න එපා. ඔයිල් මාරු කරනකොට ලෝ ලෙවල් එකට ආපුවාම ඔක්කොම අයින් කරලා අලුතෙන් දාන්න. මේ තියෙන්නේ මැෂින් එකේ ඔයිල් පම්ප් එක. මේකෙන් තමයි මැෂින් එකේ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරී කැරකෙන හිට මෙහෙට යන හැම තැනටම ඔයිල් අරගෙන යන්නේ. අතින් ඔයිල් දැමීම අවශ්‍ය නැහැ. ඔයිල් ලෙවල් එක අඩු වුණාම අලුතෙන් ඔයිල් අයින් කරලා එදීම විතරයි කරන්න ඕනේ. හරි, දැන් අපි මැෂින් එක ඔන් කරන්නයි යන්නේ. මැෂින් එක ඔන් කරන්න පාවිච්චි කරන්නේ මැෂින් එකේ උඩ පිටිපස්සේ තියෙන කළු පාට ස්විච් එක. ඒක ඔන් කරපුවාම අපිට පේනවා මේ විදිහට ඉස්සරහා රවුමක් වගේ රතු පාටට කැරකෙනවා. එතකොට මැෂින් එක ෆැක්ටරියේදීම තියලා තියෙන්නේ සාමාන්‍යයෙන් වේගයේ වැඩියෙන්ම 370 විතර වගේ ස්පීඩ් එක ගොඩක් වෙලාවට තියලා තියෙනවා. ඒ කියන්නේ උපරිම වේගයේ අපිට ඒක අවශ්‍ය විදිහට මේකෙන් පාලනය කරගන්න පුළුවන් පැනල් එක හරහා. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ P අකුර ඔබලා. එතකොට මෝඩ් වලට මාරු වෙනවා. ඒ මෝඩ් P අකුර ඔබුවාට පස්සේ අපිට පෙන්නනවා P01 වල ඉඳන් P021 වෙනකන් එක එක මෝඩ්. අපි වේගය අඩු වැඩි කරන්න පාවිච්චි කරන්න ඕනේ P01, P01 කියන මෝඩ් එක. එතනදී තමයි අපිට ස්පීඩ් එක වෙනස් කරන්න පුළුවන්. අනිත් දේවල් වෙනස් කරන්න යන්න එපා. ඒ කියන්නේ ඔයාට මෙතන පීයා කරපුවාම ඒ තියෙන ෆන්ක්ෂන් ටික පෙන්නනවා. ඒකේ ඔයා තෝරා ගන්න ඕනේ P1 කියන ෆන්ක්ෂන් එක. අනිත් ඒවා වෙනස් කරන්න එපා. එතකොට මැෂින් එකේ වෙන සෙටින්ග්ස් තමයි වෙනස් වෙන්නේ. පීයා කරපුවාම P1 කියන එකට එනවා ගොඩක් වෙලාවට. ආවේ නැත්නම් අපිට පුළුවන් මේ උඩහට සහ පහළට තියෙන ඊතලයේ ඔබලා අපිට හොයා ගන්න පුළුවන් P1 කියන එක. ඔන්න දැන් P1 කියන එකට ආවා. ඊට පස්සේ අපි S අකුර වපුවම අපිට පෙන්නවා දැන් තියෙන ස්පීඩ් එක 370යි. ඊට පස්සේ අපිට පහළට තියෙන ඊතලයේ ඔබලා ඒක අඩු කරන්න පුළුවන්. වේගය අඩුවෙන් තිබුණොත් අපිට ඉහළට තියෙන එක ඔබලා ඊතලයේ ඔබලා වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි නැවතත් S අකුර ඔබනවා. S අකුර ඔබපුවාම අපි අඩු කරපු ස්පීඩ් එකට මැෂින් එක එනවා. එතන අපි ඒක වෙනස් කරද්දී S අකුර ඔබපුවාම නැවත මේ P1 කියන එක පෙන්වන්නේ. අපි ආයෙ කරන්න ඕනේ S එක ඔබලා නවත්ත ගත්තට පස්සේ ආයෙ දෙවෙනි පාර P අකුර ඔබන්න ඕනේ. එතකොට අපිට අර කලින් පෙනුන විදිහට රවුමක් කැරගෙන විදිහට ඩිස්ප්ලේ එක හැදෙනවා. අන්න එහෙම තමයි වෙන්න ඕනේ. P1 එකේ බුවා ඊතල වලින් ස්පීඩ් එක P1 එකේ බුවා. ඊට පස්සේ P01 කියන මෝඩ් එක හොයාගත්තා. ඊට පස්සේ ඊතලෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයට තියාගත්තා. ඊට පස්සේ S අකුරේ බුවා, නැවත P අකුරේ බුවා. එතකොට අර
රවුමක් කැරකෙන විදිහ ඩිස්ප්ලේ වෙනවා. ඒ කියන්නේ මැෂින් එක රන් වෙනවා. රනින් මෝඩ් එකට මැෂින් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට P1 කියන එකේදී අපි දැන් ස්පීඩේ වෙනස් කරලා P1 කියන එකට S එක පුපහම එනවා. නමුත් ආයේ P යක රොබන්නේ නැතුව එන්නේ නැහැ රනින් මෝඩ් එකට. එතෙන්ට ගන්න. මොකද P1 එකේ තියලා මහන්න එපා. ඒ කියන්නේ තාම අපි මැෂින් එකේ සැකසුම වෙනස් කරන තැන තමයි P1 කියන එක පේනවා නම් අපිට ඒ වෙලාවේදී ඉන්නේ. ඒක නිසා අපි වේගය වෙනස් කරගත්තාට පස්සේ ඒක සේව් කරන්න S අකුර ඔබනවා වගේම ඊට පස්සේ නැවත P අකුර ඔබලා තමයි එන්න ඕනේ normal mode එකට. ඒ කියන්නේ running mode එකට. මම නැවතත් දැන් කීප වරක් මේක කරලා පෙන්නන්නම් ඔබට. එතකොට ඒක තේරෙයි. අනිත් එක තමයි යම් කිසි හේතුවක් නිසා වැරදිලා හරි අපි හිතමු දැන් P1 mode එකනේ අපි වෙනස් කරන්න යන. ඒ කියන්නේ අපි වේගය විතරයි පාලනය කරන්න අවශ්‍ය පාලනේ මේ මැෂින් එක පාවිච්චි කරන කෙනාට එයාට අවශ්‍ය වෙන්නේ නැහැනේ වෙන දේවල් වෙනස් කරන්න. එතකොට වැරදීමකින් හරි ඔබ යතින් දැන් මෙතන තියෙනවා P21ට යනකම් mode 21ක්. ඒකෙන් වෙන දෙයක් වෙන මොකක් හරි එකක් බැරි වීමකින් එවුවොත් එකක් තියෙනවා. එක සොලියුෂන් එකක් ඔබට පුළුවන්. ලේසිම ක්‍රමය මැෂින් එකේ පවර් ඔන් කරලා තියද්දී පවර් ඕෆ් කරලා ඊට පස්සේ මේ ඊතල දෙක තියෙනවනේ, ඊතල දෙකම ඇඟිලි දෙකකින් එකම විදිහට තද කරගෙන මැෂින් එකේ පවර් ඔන් කරනවා. ඒ කියන්නේ පවර් ඕෆ් කරලා ඊතල දෙකම ඇඟිල්ලෙන් තද කරගෙන පවර් ඔන් කරනවා. පවර් ඔන් කරාට පස්සේ මැෂින් එක රීස්ටාර්ට් වෙනවා. රීස්ටාර්ට් වෙලා නැවත කර්මාන්ත ශාලාවේදී මැෂින් එක හයි කරනකොට තිබිච්ච තත්ත්වෙට, ඒ කියන්නේ අපි කියන්නේ ඩීෆෝල්ට් සෙටින් කියලා, ඩීෆෝල්ට් සෙටින් වලට එනවා. මැෂින් එකේ පවර් ඔන් වෙලා තියෙන වෙලාවට පවර් ඕෆ් කරලා උඩට සහ පහළට තියෙන ඊතල බටන් දෙකම ඔබාගෙන මැෂින් එකේ පවර් ඔන් කරොත්, ඒ කියන්නේ පවර් ඕෆ් කරනවා, එරෝ බටන් දෙක ක්ලික් කරගෙන මැෂින් එකේ පවර් ඔන් කරනවා. එතකොට ඩීෆෝල්ට් සෙටින් වලට එනවා මැෂින් එක. ඊට පස්සේ තියෙන්නේ අපිට අවශ්‍ය විදිහට මම කලින් කිව්ව ක්‍රමයට මැෂින් එකේ ස්පීඩ් එක තමන්ට ඕන විදිහට තියාගන්න එක. ඒ වගේම මේකේ තියෙන ගොඩක් වෙලාවට ගැටලුවක් වෙන දෙයක් තමයි ෂටල් එක දාන්නේ කොහොමද කියන එක. ෂටල් එක දානකොට හැම වෙලාවෙම නූල් ඔතලා තියෙන පැත්තට විරුද්ධ පැත්තටයි දාන්න ඕනේ. එතරදී පැත්ත වරදින්න නැතුව හරියටම බලාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ෂටල් එකේ උඩ තියෙනවනේ කට් එකක් නිකන් කොටසක් නෑ වගේ, ඒ වම් අතේ ෂටල් එක තියාගෙන ෂටල් එකේ කට් එක උඩ අතට තියාගෙන බොබින් එක අතට ගත්තාම බොබින් එකේ නූල ඔතලා තියෙන පැත්ත යට පැත්තෙන් ආවොත් වැරදි. ඒ කියන්නේ අපි වම් අතේ අල්ල උඩ ෂටල් එක තියාන කට් එක උඩ තියාගත්තාම දැන් මේ මෙන්න මේ විදිහට දැම්මොත් වැරදි. අපි දාන්න ඕනේ මෙන්න මේ විදිහට. බොබින් එකේ නූල ඔතලා තියෙන පැත්ත තියෙනවනේ, ඔතලා තියෙන පැත්ත උඩ පැත්තෙනුයි එන්න ඕනේ. ෂටල් එකේ කට් එක උඩට තියාගෙන බොබින් එක තියා ළඟට ගත්තාට පස්සේ බොබින් එකේ නූල තියෙන්න ඕනේ උඩ පැත්තේ. එතකොට ඒ විදිහට දැම්මහම ෂටල් එකේ නූල එන්නේ ඔතලා තියෙන පැත්තට විරුද්ධ පැත්තට. එතකොට ඒකේ තියෙන වාසිය තමයි නූල ටෙන්ෂන්, අපි ත්‍රෙඩ් නූල ඔතනකොට ටෙන්ෂන් එකට දානවනේ, නූල දාලානේ ගන්න පොඩි ටෙන්ෂන් එකට. ඒ ටෙන්ෂන් එකේ දෙන පීඩනේ තියෙනවනේ, ඒ ටෙන්ෂන් එකේම ඒ ප්‍රෙෂර් එකින්ම තමයි නූල ඇතිලා තියෙන්නේ. එතකොට මහනකොට යට නූල බුරුල් වෙන්නේ සහ තද වෙන්නේ නැහැ, එකම ටෙන්ෂන් එකකින් නූල එනවා. ඒක නිසා ඔතලා තියෙන පැත්තට දාන්න එපා, ඔතලා තියෙන පැත්තට විරුද්ධ පැත්තටයි දාන්න ඕනේ. ඊට පස්සේ ෂටල් එක මැෂින් එකට දානකොට දැන් මැෂින් එක අලුත් නියත නිසා සමහරක් වෙලාවට ෂටල් එක දානකොට පොඩ්ඩක් තදයි වගේ දැනෙන්න පුළුවන්. අපි ඒකට කරන්න ඕනේ දැන් ගොඩක් වෙලාවට අපි හුරු වෙලා තියෙනවා සමහරක් වෙලාවට කැටලොග් වල පවා තියෙන්නේ ලිච් එකෙන් අල්ලලා, ඒ කියන්නේ මේ තියෙන මේ කොටස ලොක් වෙන කෑල්ල ඒකෙන් අල්ලලා තමයි ගොඩක් අය ෂටල් එක දාන්නේ. එහෙම දානකොට සමහරක් වෙලාවට ෂටල් එක හරියට ඇතුළට නොවැටුණා වෙන්න පුළුවන්. එහෙම වුණාම අපි මහන්ඩ පටන් ගත්ත ගමන් ඉදිකටත් වෙලා ෂටල් එකේ වදිනවා, ෂටල් එක ගැල්ල ලිටි සික්කෙනවා, සමහරක් අර නූල් හිර වෙනවා, ලොකු ප්‍රශ්නයක් වෙනවා. මෙන්න මේ විදිහට තමයි දාන්න ඕනේ. ලෙච් එකෙන් අල්ලලා දාන්න එපා ෂටල් එක. ෂටල් එක ලෙච් එකෙන් අල්ලලා දානකොට අපිට අර ක්ලික් කියලා සද්ද එන්නේ නැහැ. ෂටල් එක හරියට වැටුණාද කියලා අපිට හොයාගන්න තියෙන
එකම ක්‍රමේ තමයි මොකද අපි පාත්වෙලා බලන්න නැති නිසා ක්ලික් ක්ලික් කියලා සද්දයක් එනවා ඒ සද්දේ එනවාද කියලා බලන එක සහ ෂටල් එක දානකොට ෂටල් එකේ මේ තියෙනවානේ ෂටල් ෆින්ගර් එකක් මේ ලෙච් එකේ මෙහා පැත්තෙන් දකුණු පැත්තේ තියෙනවා ෂටල් එකේ පොඩි කට්ටයක් වගේ ලෙච්යත් එක්ක ලෙච්යෙන් අල්ලපුවම ඇදෙන කෑල්ල ඒක කැරියර් එකේ තියෙනවානේ අපේ පැත්තෙන් පොඩි කට් එකක් අන්නේ කට් එක ඇතුළට ෂටල් එකේ එළියට නිරලා තියෙන කොටස බහින විදිහට ලෙච් එකෙන් අල්ලන්නේ නැතුව නිකම්ම තියලා කට් එක හරියටම කැරියර් එකේ කට් එකට තියලා මාපටැංගිල්ලෙන් තද කරා නම් ක්ලික් කියලා සද්දයක් එක්ක ෂටල් එක වැටෙනවා. එතකොට හරියටම ෂටල් එක වැටුණාද නැද්ද කියන එක අපිට තීරණය කරන්න පුළුවන් ලෙච් එකෙන් අල්ලලා දානවට වැඩිය ඒක ලේසි. ඊට පස්සේ අපි බලමු නූල් ඔතන විදිය කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා නෝමල් ජුකි වල නම් නූල් ඔතන තියෙන්නේ දකුණු පැත්තේ තියෙන වයින්ඩර් එකෙන් ඩිරෙක්ට් ඩ්‍රයිව් එකේ එහෙම නෙමෙයි. ඒ වගේම තමයි අපිට හයි ස්පීඩ් වල තියෙන විශේෂ වාසිය වැඩ කරන ගමන් නූල් ඔතා ගන්නකොට මම දැන් මේ නූල් දාන හැටි බලන්න ටෙන්ෂන් එකේ මේකට වෙනම ටෙන්ෂන් එකක් තියෙනවා. ඒ ටෙන්ෂන් එකෙන් දාලා ටෙන්ෂන් එකේ තියෙන සිදුරෙන් දාලා ටෙන්ෂන් එක වටේ අරගෙන බොබින් එක දානවා අපි බොබින් වයින්ඩර් එකට. බොබින් වයින්ඩර් එකට දාලා ඊට පස්සේ බොබින් එක බොබින් වයින්ඩර් එක බොබින් වයින්ඩර් එකේ ලිවර් එක බොබින් එක ඇතුළට ඔබලා අපිට පුළුවන් නූල මේකේ වට දෙයක් තුනක් විතර ඔතලා එතරම් තියෙනවා නූල කපා ගන්න ටිමර් එක ඒකෙන් කපලා පුට් එක උස්සලා බොබින් එක ඔතා ගන්න. ඊට පස්සේ බොබින් එක අවශ්‍ය ප්‍රමාණයට ඒක බොබින්ින් තුන් කාලක් විතර පිරුණාට පස්සේ මේක ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. ඇඩ්ජස්ට් කරන්න එපා කට පිරෙන්නම කට ගාවටම බොබින් එක සාමාන්‍යයෙන් කරදරයක් නැතුව මහන්න නම් බොබින් එක තුන් කාලක් ඉතුරුනහම හොඳටම ඇති නීට් එකට මහ ගන්න පුළුවන්. ඒ වගේම තමයි මහන ගමන් අපිට මේකේ මැෂින් එකේ මැෂින් වල බොබින් නොතන්න පුළුවන් හයි ස්පීඩ් වල. එහෙම නැතුව මහන එක නවත්තලා බොබින් නොතනවා නම් අනිවාර්යෙන් ෂටල් එක ගලවන්න සහ හෑන්ඩ් ලිෆ්ටර් එක තියෙනවානේ අතින් පුට් එක උස්සන කොටස ඒක උස්සලා ෆුට් එක ෆීඩොග් එකෙන් උඩට අරගෙන ඉවර වෙලා බොබින් එක ඔතන්න. දැන් අන්න තුන් කාලක් වගේ එතනකොට තුන් කාල වඩා පොඩ්ඩක් වැඩියෙන් එතනකොට බොබින් වයින්ඩර් එක ඕෆ් වුණා. මහන ගමන් බොබින් ඔතනවා නම් තව නූලක් දාලා අපිට ඔතන්න පුළුවන්. එහෙම නැතුව වෙනමම නූල් ඔතනවා නම් ඒ කියන්නේ නවත්තලා නූල් ඔතනවා නම් අනිවාර්යෙන් ෆුට් එක ෆුට් ලිෆ්ටර් එක කකුලෙන් හෝ හෑන්ඩ් ලිෆ්ටර් එකෙන් උස්සලා නූල් ඔතන්න හැම වෙලේම. මොකද නැත්තම් නූල් හිර වෙන්න පුළුවන් ෂටල් එක වටේ හිර වෙන්න පුළුවන් ෂටල් එකේ නූල්. ෂටල් එකත් ගලවනවා නම් හොඳයි. වැඩ කරන ගමන් ඔතනවා නම් මේකෙම ගැටලුවක් නැහැ. වැඩ කරන එක නවත්තලා නූල් ඔතනවා නම් අනිවාර්යෙන් ෂටල් එක ගලවන්න සහ පුට් එක උස්සන්න. ඊට පස්සේ අපි ත්‍රේඩ් ස්ටෑන්ඩ් එකකින් ගන්න නූල ත්‍රේඩ් ස්ටෑන්ඩ් එක උඩින් ගත්ත නූල මේ ගාඩ් එකේ පළවෙනි සිදුරේ උඩින් දැම්මා යටපැත්තෙන් අරගෙන තුන්වෙනි සිදුරෙත් උඩින් දාලා යටින් ගන්නවා. එතකොට ඉස්සරහා පැත්තෙන් පැටලිලා එනවා වගේ පේන විදිහට නූල එනවා. ඊට පස්සේ මෙතන සාමාන්‍යයෙන් ගොඩක් අය පටල ගන්න දෙයක් යට ටෙන්ෂන් එකේ නූල දාන විදිය. මම නැවතුන දානවා. උඩින් දැම්මා තුන්වෙනි හිලෙත් උඩින් දැම්මා. ඊට පස්සේ යනවා ටෙන්ෂන් එක ළඟට. ටෙන්ෂන් එකේ දකුණු පැත්තෙන් දානවා ටෙන්ෂන් ඩිස් දෙක අතරට. අපි දැන් මේ වෙලාවේ ෆුට් එක උස්සලා තියාගත්න එක තමයි නිවැරදි. එතකොට හරියට ටෙන්ෂන් ඩිස් දෙක අතරට නූල යනවා. දකුණු පැත්තෙන් වම් පැත්තට ගත්තා. ටේක් අප් ස්ප්‍රින් එකට දාලා ඒක ළඟම එහා පැත්තේ තියෙනවනේ ත්‍රේඩ් ගාඩ් එක. ඒකෙන් ඇත්තටම ෆුට් එක උස්සනකොට නූල බුරුල් කරලා දෙනවා. එතන පොඩි chance එකක් තියෙනවා. ඊළඟට තියෙන පොඩි ගාඩ් එකට දානවා. අපි දකුණු පැත්තෙන් ඉස්සෙල්ලාම නූල ටෙන්ෂන් එක අතරට දානකොට එතෙන්ට දාන්න එපා. ගොඩක් අය ඒ වැඩේ කරනවා. එතෙන්ට දාන්න අවශ්‍ය නැහැ. උඩ ත්‍රේඩ් ගාඩ් එකෙන් ගන්න නූල කෙලින්ම ටෙන්ෂන් එකට දාන්න. මේ වම් පැත්තේ තියෙන එකට දැමීම අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි නූල දාන්න ඕනේ ටේක් අප් ලිවර් එකට. හරි. දැන් අපි ටේක් අප් ලිවර් එකටත් දාලා තියෙනවා. ඊට පස්සේ පුට් එක පල්ලෙහාට දාලා ඇදලා බලනවා අතින් අදිනකොට නූල හොඳට තදට තියනවාද කියලා. කැඩෙන නොකැඩෙන ගානට තදට තියෙන්න ඕනේ. ඒක අපි බලන්නේ නූල මෙතන නිකන් දාන්නේ ෆුට් එක උස්සලා. ඊට පස්සේ අපි
නූල හරියට ටෙන්ෂන් එක තියෙනවද කියලා බලන්නේ ෆුට් එක පල්ලෙහාට දාලා. ඊට පස්සේ ඇදලා බලලා කැඩෙන නොකැඩෙන ගන්නට වගේ තදට තියෙනවද කියලා බලනවා. බලලා මදි නම් අපිට පුළුවන් ටෙන්ෂන් එකෙන් බුරුල් කරන්න. ඒ වගේ තමයි දැන් අපි මෙතෙන්දි ෆුට් එක ඉස්සුවොත් අපිට බුරුල් නූල, මොකද මහලා එළියට ගන්නකොට පහසුවෙන් එන්න ඕන නිසා ඒක හදලෙන්නේ විදිහට අපි නූලේ ටෙන්ෂන් ඇතිද කියලා බලන්නේ ෆුට් එක පල්ලෙහාට දාලා. මදි නම් අපිට පුළුවන් ටෙන්ෂන් එක කරකවල ටෙන්ෂන් එක වැඩි කරගන්න. ටෙන්ෂන් එක වැඩිපුර තියනවා නම් අපිට පුළුවන් ටෙන්ෂන් එක මෙතනින් අඩු කරගන්න. හරි. ඊට පස්සේ අපි දානවා වම් පැත්තේ තියෙන ඊළඟ ත්‍රෙඩ් ගාඩ් එකට. ඊට පස්සේ නීඩල් බාර් එකේ යට බුෂ් එකේ තියෙන කම්බියක් වගේ ත්‍රෙඩ් ගාඩ් එකක්. අපි ඒකටත් දානවා නූල. හරි. ඊට පස්සේ තියෙනවා නීඩල් බාර් එකේ යට නීඩල් ක්ලෑම්ප් එක වගේ තියෙන කොටස. ඇත්තටම නීඩල් ක්ලෑම්ප් යන්නේ මේකත් ත්‍රෙඩ් ගාඩ් එකක්. නමුත් අපි කියන්නේ ක්ලෑම්ප් එක කියලා. ඒකේ තියෙන කුඩා සිදුරිනුත් දානවා. මේ මැෂින් එකේ එන්නේ DB ඉඳිකටු. ගණකම දේවල් මහනවා නම් අපිට පුළුවන් DB නීඩල් බාර් එක අයින් කරලා DP නීඩල් බාර් එකක් තාගන්න. එතකොට අපිට මහති ඉඳිකටු දාන්න පුළුවන්. මහති ඉඳිකටු වගේම ඕනම හීනි DP ඉඳිකටුවක් දාන්න පුළුවන්. මැෂින් එකට හයි කරලා එන්නේ DB. එතකොට අපිට සයිස් 18ට වඩා ඉඳිකටු දාන්න බැහැ. හරි. ඊට පස්සේ අපි ඉඳිකටුවේ වම් පැත්තෙන් එළියට දකුණු පැත්තට දානවා. ඒ කියන්නේ ඇතුල් පැත්තට දාලා නූල ටිකක් ටිකට තියාගන්නවා. ඉඳිකටුව හයි කරනකොට ඉඳිකටුව උඩ රවුන්නේ. ඉඳිකටුවේ වම් පැත්තේ කර්ව් එක වගේ තියෙනවා. දකුණු පැත්තේ කානුව වගේ තියෙනවා. කානුව වගේ පැත්ත වම් පැත්තටත් කර්ව් එක වගේ පැත්ත දකුණු පැත්තට. ඒ කියන්නේ ඇතුල් පැත්තටත් හිටන විදිහට හරියට කෙලින් හයි කරන්න. මෙතන මැෂින් එකේ මෙන්න මේ කොටස සහ මෙන්න මේ කම්බිය වගේ කොටස හයි කරලා එනවා. ඔබට ඒ කරදරයි නම් ඒ කම්බිය වගේ කොටස ගලවලා ඉවත් කරන්න පුළුවන්. මේ තියෙන අපිට නූල් කපන්න හයි කරලා එන එක පිටිපස්සෙන් ඒකත් මහනකොට කරදරය වගේ නම් අයින් කරලා දාන්න පුළුවන්. සහ එතන තව පොඩි ගැටලුවක් තියෙනවා. ඔය ඒකේ තියෙන බ්ලේඩ් එක සමහරක් වෙලාවට බැරිවීමකින් අතේ වැදුනහම අත තුවාල වෙන්න පුළුවන්. මම නම් ගොඩක් වෙලාවට ඒක ගලවලා දානවා. මොකද අපි ඒකෙන් කපන්න නැහැනේ. ගොඩක් වෙලාවට ටිමර් එකක් ළඟ තියන ටිමර් එකක් පාවිච්චි කරනවානේ නූල ළඟින්ම කපන්න ඕන නිසා. ඊට පස්සේ ආයෙත් අතින් කපලා අරගෙන දෙවෙනි පාර ආයෙත් ටිමරෙන් කපනට වැඩිය එකපාර ටිමරෙන් කපන එක ලේසි. වැඩ කරන්න ගියාම එහෙම අර ඉස්සරහා ඇඟිලි තුවාල වෙනවාට තියෙන ගාඩ් එක ගොඩක් වෙලාවට අමාරුයි. මොකද එකම ඔපරේෂන් එක දිගටම කරන කෙනෙකුට නම් ඒක තියෙන ගැටලුවක් නෙමෙයි. නමුත් අපි කුලී ඇඳුම් වගේ මහානායට ඒක බොහොම අපහසුයි. අපි සමහරක් කරන ඇඟිලි දෙක ළඟින්ම තියලා රෙද්ද කන්ට්‍රෝල් කරගෙන මහාන වෙලාවල් තියෙනවා. මෙන්න මේ ස්විච් එකෙන් අපිට පුළුවන් නූල පටලලා උඩට ගන්න පාවිච්චි කරන්න. එතකොට ඒකෙන් අපිට ඒක ප්‍රෙස් කරාම ඉදිකටුව පහළට යනවා. ඊට පස්සේ නැවතත් උඩට එනවා. ආයෙ පාරක් ප්‍රෙස් කරාම ඊට පස්සේ මේ ඇතුලේ තියෙන ස්විච් එකෙන් පුළුවන් අපිට ලයිට් එක අඩු වැඩි කරන්න සහ ලයිට් එක ඔෆ් කරන්න. මේකට හයි කරලම ලයිට් එකක් එනවා. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා මේ තියෙන ස්විච් රෙගුලේටර් එක. මේක බින්දුවට කරකවපුවාම මැවුම් මැහෙන්නේ එක තැන. අංක පහට ගත්තාම ඈතටම මැහෙනවා. මේක කරකවනකොට ටැක් ලිවර් එක යට තියෙන ටැක් ලිවර් එක පල්ලෙහාට ප්‍රෙස් කරලා කරකවන්න. එතකොට කරකවන්න පහසුයි සහ මේ ස්විච් රෙගුලේටරේ මේ නොබ් එක ගෙවෙන එක අඩු වෙනවා. මේකට යටින් තියෙන්නේ ටැක් ලිවර් එක. අපිට මැස්ම පටන් ගන්නකොට ටැක් කරන්න සහ මැස්ම ඉවර කරනකොට ටැක් කරන්න. ඒක පහතර කරපුවාම මැෂින් එක පිටිපස්සට වැඩ කරනවා. මේ ටෙන්ෂන් එක අපිට අවශ්‍ය ප්‍රමාණයට ටෙන්ෂන් තියාගන්න එතනින්. ඒක හැමෝම දන්නවනේ. අතින් සාමාන්‍ය තියෙන්න ඕනේ. අතින් අදිනකොට කැඩෙන නොකැඩෙන ගානට නූල් තදට තමයි තියෙන්න ඕනේ. අපි දැන් මහල බලමුකෝ. හරි, ටැක් කරන ටැක් කළා මම පිටිපස්ස. නැවත අපිට ඔන්න මැද්දෙ ටැක් කළා. එන්ඩ් එකට ආපුවාමත් අපිට ඔන්න ටැක් ලිවර් එක ප්‍රෙස් කරලා ටැක් කරන්න පුළුවන්. අපි සාමාන්‍ය සිංග වගේ ඩොමෙස්ටික් මැෂින් එකක දීන ෆිනිෂ් එක නෙමෙයි. ගොඩක් හොඳ ෆිනිෂ් එකක් ගන්න පුළුවන් මේ මැෂින් වලදී. ඕනම මැටීරියල් එකකට ඇකිලෙන්නේ නැතුව, ගැටලුවක් නැතුව ලස්සනට මහ ගන්න පුළුවන්. ඇත්තටම ඩොමෙස්ටික් මැෂින් එකක් යූස් කරනවට වැඩිය ගොඩක් පහසුයි. අර ජුකි එන හයි ස්පීඩ් මොඩල් වල ලොකු මෝටරේ තියෙන ක්ලච් මෝටර් එක තියෙන ඒවා වල ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න බැහැ. සහ
මහන කෙනාට අපහසුයි. මේ ඩිරෙක්ට් ඩ්‍රයිව් මැෂින් එහෙම නැහැ, හරි ස්මූත්, ස්පීඩ් එකත් අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න පුළුවන්. ඉතින් කැමරා එක හෙල්ලෙනවා, ෆෝන් එක අතේ තියාගෙන රෙකෝඩ් කරන නිසා කැමරා එක හෙල්ලෙනවා. මේ තියෙන ඔබට පේනවා ඇති මේ රවුමක් තියෙනවා, රවුම හැඩේ තියෙන කොටස ප්ලේට් එක ගාව එහා පැත්තේ. මේක නෙමෙයි මම දැන් පෙන්වන එක නෙමෙයි, මෙන්න මේ රවුම. මෙතනට තමයි ෆෝල්ඩර්ස්, ගයිඩ් ගාඩ් ඒ වගේ දේවල් හයි කරන්නේ. එතන ඇන තව් දෙකක් තියෙනවා, ඒ වැඩේ අපිට කරගන්න. ඉතින් පයිෆින් ෆෝල්ඩර්ස්, එතකොට ගයිඩ්, ඒ වගේ ෆුට් එකේ යනෙන් හයි කරන දේවල් වලට අමතරව මැෂින් එකට හයි කරන සියලු දේ හයි කරන්නේ මෙන්න මේ ඇන දෙකට. ඉතින් ගොඩාක් ඇටෑච්මන්ට් තියෙනවා මේ මැෂින් එකට හයි කරන්න පුළුවන්. ඒවා ෆුට් වර්ග තියෙනවා ඕන තරම්. ඔබට ෆුට් එකක් හයි කරනවා නම් මෙතනින් ඇනේ ගලවලා හයි කරන්න පුළුවන්. ෆෝල්ඩර් වගේ දේවල් මෙතනට හයි කරන්නේ. ඉතින් වෙළඳ පොලේ තියෙනවා 3-400ක් තියෙනවා ඇටෑච්මන්ට්. තමන් කරන වැඩෙත් එක්ක තමන්ට අවශ්‍ය දේ තෝරලා ගන්න පුළුවන්. ඉතින් නිතරම මේ ෆුට් එකේ ඇනේ පුරුල් කරනකොට හොඳ ෆ්ලැට් ස්ක්‍රූපිනිනක් පාවිච්චි කරන්න, මොකද නැත්තම් ඒ ඇන සවුත් වෙලා යන්න පුළුවන්. මම ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මැෂින් එකට හයි කරන්න පුළුවන් ඇටෑච්මන්ට් මොනවද, අපිට ඒවා ගන්න පුළුවන් කොහෙන්ද, ඒ වගේ දේවල්. ඇත්තටම හයි ස්පීඩ් මැෂින් වලට අවශ්‍ය වෙන ඇටෑච්මන්ට් ලංකාවේ මිලදී ගන්න අපහසුවක් නැහැ, ඕනම තැනකින් ගන්න පුළුවන්. ඩොමෙස්ටික් මැෂින් වලදී නම් ඒක ටිකක් වෙනස්, ටිකක් අපිට හොයාගන්න අමාරුයි. නමුත් හයි ස්පීඩ් මැෂින් වලට ඒ ගැටලුව තවම අපිටපත් වෙලා නැහැ. ඊළඟට නිතර ගොඩ දෙනෙක් අහන දෙයක් තමයි මැෂින් එකේ එරර්ස් පෙන්නනවා කියන එක. ඒ කියන්නේ ඩිස්ප්ලේ එකේ ඊ කියලා ඊ එකත් එක මොකක් හරි එරර් එකක් පෙන්නනවා. ඒ වෙලාවට රීසෙට් කරාටත් හරියන්නේ නැහැ කියලා. බලන්න මැෂින් එකේ පිටිපස්සේ තියෙනවා මෙන්න මෙහෙම සොකට් දෙකක්. ඒ සොකට් දෙකෙන් එකක් ලයිට් එකට සහ ස්විච් වලට, ඉස්සරහා අපි වම් පැත්තේ තියෙන කන්ට්‍රෝල් පැනල් එකට යන එක සහ යට තියෙන පෙඩල් එකේ, අපි පෙඩල් කරන්නේ පෙඩල් එකේ තියෙන ස්විච් එකට යන එක. ඒ සොකට් දෙක බුරුල් වෙලාද බලන්න. ඒ සොකට් දෙක බුරුල් වුණාමත් එක එක එරර්ස් පෙන්නනවා, රීසෙට් කරාට හරියන්නේ නැහැ. ඉතින් ඔබට පුළුවන් කැඩෙන්නේ නැහැ, බය වෙන්න බෑ, මොකුත් වෙන්නේ නැහැ. සොකට් එකේ පිටිපස්සෙන් අල්ලලා ඇතුළට තද කරන්න. එතකොට ඒක ක්ලිප් එකට වැටිලා ගානට තද වෙනවා. ගොඩක් වෙලාවට එරර්ස් හරියනවා. ඊළඟට තියෙන අනිත් හේනේ තමයි මේක ඇත්තටම කනගාටුදායක දෙයක්. මැෂින් එක ප්ලග් කරන්න මේ වගේ බාල වයර් කෝඩ් පාවිච්චි කරනවා. සමහරක් අය මේ වගේ දේවල් කම්පියුටර්ස් වලටත් පාවිච්චි කරනවා. කම්පියුටර්ස් පවා විනාශ වෙලා යනවා. මැෂින් එකට කවදාවත් ඔයාගේ පාවිච්චි කරන්න එපා මේ වගේ බාල සොකට් එකක්, මේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක්. කඩෙන් හොඳ ප්ලග් අරගෙන, හොඳ කේබල් එකක් අරගෙන, හොඳ ප්ලග් ටොප් එකක් අරගෙන, බොක්ස් එකක් අරගෙන, ඔයාට ඕනේ දෙකක්ද තුනක්ද හතරක්ද ඒ විදිහට හදාගන්න එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක්. මේ වගේ බාලේවට ගහන්න එපා, මේවා හරියට ඈත් වෙන්නේ නැහැ. එතකොට පාවිච්චි කරන කෙනාට මැෂින් එකේ තැන් තැන් වලින් කරන්ට් එක වදිනවා වගේ දැනෙනවා. මැෂින් එකටත් හොඳ නැහැ අතන, මැෂින් එක විනාශ වෙලා යන්න පුළුවන්. ඉතින් අපිට එකපාර සාමාන්‍ය ප්‍රමාණික මුදලක් වියදම් කරලා ජීවිත කාලෙම පාවිච්චි කරන්න පුළුවන් විදිහට වයර් කෝඩ් එකක් හොඳ බඩු දාලා හදාගන්න පුළුවන්. කඩෙන් බඩු අරගෙන ඒ විදිහට වයර් කෝඩ් එකක් හදාගන්න, කෙලින්ම ප්ලග් එකකට, බිත්තියේ තියෙන ප්ලග් එකකට ගහන්න බැරි නම් වඩා හොඳයි බිත්තියේ තියෙන ප්ලග් එකකට ගහනවා නම්. අනිත් එක තමයි ගෙදර ඈත් එක වැඩ කරනවද බලන්න. ගොඩක් අයට මේ මැෂින් පාවිච්චි කරන්න ගියාම ඩිරෙක්ට් ඩ්‍රයිව් පාවිච්චි කරනවා කියන අනේ මට කරන්ට් එක වදිනවනේ මැෂින් එකෙන් කියලා. ඒකට හේතුව තමයි ඔයා එක්ස්ටෙන්ෂන් එකකට ගහනවා, ඒකෙන් හරියට ඈත් වෙන්නේ නැහැ. ඔයාගේ ඈත් පින් එක හරියට කනෙක්ට් වෙන්නේ නැහැ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකට හෝ ගෙදර ඈත් එක ගැලවිලා කියන එක. ඉතින් හරියට ඈත් වෙනවා නම් මැෂින් එක මොන විදිහකටවත් ඔයා මැෂින් එක පාවිච්චි කරනවට ඔයාට කරන්ට් එක වදිනවා කියලා දැනෙන්න විදිහක් නැහැ. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකේ යට තියෙන subscribe button එක click කරන්න. එතකොට දකුණු පැත්තෙන් මතුවෙන bell icon එකත් click කරන්න. මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ළඟටම ගෙන්න ගන්න පුළුවන්. වීඩියෝ එකේ යට තියෙන share button එකත් click කරන්න. එතකොට ඔයාගේ යාළුවන්ටත් පුළුවන් මේ වීඩියෝ එක බලන්න. මොනවාරි අහන්න දෙයක් තියෙනවා නම්, මොනවාරි කියන්න දෙයක් තියෙනවා නම් යට comment section එකේ comment එකක් දාන්න. කොල්ලා පවුනේ කියලා like එකකුත් දාගෙන යන්න.